විශේෂයෙන්ම ට ගුරු හරකම් ලබා දුන්නේ පුරාවිද්‍ය චට්්‍රවර්තය එල්ලාවල මේේදා නන්ද හාමුරුවෝ මද ලොකු විදම ගියා මේ ආට කලා පැත්තට ඒව කරන්න ඇත්තටම නළුවෙක් හෝ නිලියක් අධ්‍යක්ෂකවරයාට එන්න ඕන නිියන් මේ හරි මේැන පණ්ඩිතෙක්ගේ ාවත් ඇත්තටම කරන්න බෑ අට දැනෙන දුකවේදනාව මට දැනෙනවාවද. එමන මං ඔයාට දුකක් වේදනාව දෙන්නේන. ල්ලි කියන දයාහලා හරියටට මේව කල මම ළඟ ඉදම කියලා 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 දැ වෙලා තියෙන්නේ අර පොත් කියවල කියල කියල මගේ මනස තමයි අර සංගීතය හැම දර්ශනයකම හැම අවස්ථාවගමද එන්න විදිිය මතු වෙලා දක් ඒක තමයි ම ඉල්ලන්නගෝලයා ඉගන ගැ ගොයාට එහා යන්න ගියා නමුත් මෙතල මතුවෙන්න තැන තමයි මනුස්සකම. ඒට පස්සෝබ සිරි මට ොකිස් එකතුවෙන්නේ අද අපේ අමුත්තා ලංකාවට මහින්දාගමනේ තිරිින කරපු සිරි දළදාගමනේ තිල්නි කරපු ඒ අයිතිහාසික කතා තිරයට ගෙන අල්ලා ඔබේ මනස්වල තැන්පත් කරපු ඒ අධ්‍යක්ෂවරයා ඒ වෙන කවුරුත්නම සනත් අබේෂය කර අයින්යි ඉතින් සනත් අබේෂය කර අපේ මෙදිරයට මිනීමේ හේතුව ගුතිල ගුත්තලය ගැන දන්නවා. ගුත්තිල මූසිල කතා පෝත ගැන දන්නවා. සමහරවිට ගුත්තිල ජාතකය ගුත්තිල කාව්‍ය ඒඒ විදිහට ඔබ ඇසුරු කල්ලා ඇති. ඒ වෙනුවෙන් ඔබ දැන් දන්නවා චිත්‍රපට ඇත්තියෙන ඒ චිත්‍රපටේ අධ්‍යක්ෂවරය තමයි සනත් අභේෂේ කර අපේ නිමිත්ත ගුත්තිල හිතිංග. ඔබතුමා ගුත්තිලයට අතගහපු විදිහ ගුත්තිල ජාතකය ගුත්තිල කාවය තැන් වැත්තඇයි හාමුදුරන්ගේ ගුත්තිලයකිවෝම සර්ල භාසාාවෙන් තියෙනවා එක වේදිකා මාධ්‍යයෙන් තියෙනවා. දැන් සිනමා මාධ්‍යෙන් ඒ සම්පූර්ණයි වගේ හැඟීමත්තියනවා මොකත් අදහස ඕ එතනම දැන් ගුත්තිලේ කියන්නේ දැන් අපි පාසල් යන කාලෙත් විභාගයට ගුත්තිල තිබුණ එකනෙ දැනට ිගත් හම ඕලෙවල් ඒලෙවල් විශ්වවිද්‍යාල විභාග තුනකට ගුත්තිලය තියෙන. දැන් ගුත්තිල කාවිය මහිතන දැන් මෙහම දැන් පරම්පරා ගණනාවක්නේ. ඉති කවුරුවත් මේකට අතතිබ්බෙ නැහැම චිත්‍රපටියක් කරන්නවත් ඒගැන අතතිබ නෑ දැන් මම දැන් කාලයක් බෞද්ධ ඉතිහාසික චිත්‍රපටි කරා. ඉතින් ඒවා සාර්ථක වනාා ඒ තුළින්ඒ සත්‍යය කෑන දැන්. කොඩාක් පිචාරයට භාජනය වුණ වගේම මේ විවේචනයට භාජනය වුුණා අඩුයි. හේතු තමයි දැන් මට ලැබුණු මේ ගුරු හරුකම්. එ බලපුහාම මේ හරිදය කරන්න මට ශක්තියක් ලැබුණගෙන හරි පොතපත හරි උපදෙස්. ඇති මට පිටිපසින් එදේවල් ලැබුණ අයිති විශේෂීෙන්ම මට ගුරුහරුම් ලබාදුන්නේ පුරාවි්‍ය චත්‍රර්තිය එල්ලාවල දානන්ද හාමුර. ඉතින් උන්වහන්සේගෙන් ලැබුණු ඒ ඉතිහාසික දැනුම එක සෙල්ලිපි කියවන්ඩ ඒ පිළිබඳ තොරතුරු. ඉතින් ශිලාලයකන පිළිබඳව ඉතිං ඒ හදාරපු දේත් එක්ක මේ එකනේ ලංකාවේ ෞද්ධ ඉතිහාසේ සත්තිී ඉතිහාසේ මොකක්ද කියනෙ එක මොද අවබෝධයක් තිබුණ. ඉතිං ඒ අනුව මහින්දාගමනය චිත්‍රපටියකර ඉට පස සිරි දළදාගන ඉට පසේ මහරජාජාසත් ඉටසේ අනගාරික ධර්මපාල ශ්‍රීමතානු. දැන් හොමරගන නොට පොඩි මතයක් මේ ශ්‍රේත්‍රය තුළ තිබුණා බෞද්ධ ඒතිහාසික කතා කරන වන ඉතින් මම තමයි සුදුස්ස කියනෙ. ඉතිං අපේ ප්‍රවීන තිස්සනාගොඩු විතාාරණ ශූරින් ඉතින් එලලාංකාවින්නේ අධ්‍යක්ෂ‍කරුත්යක කතා කරලා ඉති ඒහ ොම කියලති න මේක සුදුසු හල ඉතින් ඒ හම්බෙන්න්නිල ති ඒ එලාවවෙතම තු මත්්‍යය කතා කරලා ඉතින් අපි මේ ගුත්තිල ජාතක සිින ාවටගේමු කියලා කිව් ඇතව ම ඒ වෙනක මගේ ඒ අදහක් තිබුණ නෑ නමුත්ම ෞද්ධ යාහාසිතා කරට එම අදහසක් තිබුණ නෑ නමුත් ඒක ලොකු අභියෝගයක් වු නාමුකද මේ දැන් ගුත්තිල කාව කවි පන්සියකොළ හක්ති න එතරම පන්සි එක්කොළ හා දෙබස් වලට හරවන්න ඕනි එතකොට දැම් මේක මහා භහරතකොරකාරයක් කියන දැන් විවිධ කාලවල්ලොල විචාරයට භාජනය වෙච්ච පොතක් අනිත් එක දැම් මේ ොරකුව ැන වාගේට පාවිච්ච නොකරපු කෙනෙක් නැහැනි හමෙනෙක් ෙම මනෝභාව මේ ගුත්තිල මුූසිල ැවිල දීනදැන් ඒ චරිත ගත්තා හම. මේ විදිහ කෙනෙක් වෙන්නැති ගාන් දර්ුවයා කියන්නේ.මලට මූසිල කියන්නේ. ඉතිං ඇදැන් එහෙමෙකුත් තියෙන ඉතින්ං හරී පරිසමින් ඇතර මේ තිරරචනය ලිේ මම. ඉතිං මේ වෙලාවේ තිස්සනාගොු ඉතාහන ශූරීන් අද ජීවතුන් අතර නෑ. ඉති ඇතු ඇතරම චි්‍රපට යුරුණනාට පස්සේ. චිටි බැලූ අපෙන්නු අපි සම්පූර්ණ වැඩ නිම කරන්න ඉස්සල්ලා ඉතින් මොන වනත් එතුමා මේ ගියාට ලොකුද ආයාදයක් මේ ලංකාවට එම නැතම් මේ සිනමාශේස්ත්‍රයට වගේ අපි දරු දැරියන්ට මේ තිලින කරලා තමයි ගී උබර හොඳ තැනකින් ප්‍රවේශයක් කත්තා මේක මේ කාව්‍ය දෙබස් කිරීම ගැන තැන් මට හිතන විදි රේක මේ චිත්‍ර පටය සම්බන්ධෙන් අභියෝග ඇයිස්තවක් ඇැදුවත් ඒ ඉහලි මතින් අභියෝගයක් වෙන්න නඇැති. ඊට අමතරව මොකක්ද ගුත්තිලේ විශාලතිරයට රිදිීතිරයට දාති. එන අනිත් අභියෝගම නවද. ඕ ඇතරම දැ ගුත්තිලය ගත්තහම දැන් එකන්නේ එක පසුබිම සහ සංගීතය තමයි ගොඩාක්ම මේ බහර දුූරකාරයක් කනකත සංගීතය වීනාවාදනය දැම්මට මේ වගේ දේවල් දැන්ගේ ඇතරම අභියෝකයන ගොඩක් අබියෝ දැම ගාන්දරුවයගේ චරිත තර ැනීමත් ලකු අභියෝ ගැක්න ොතු දැන් ම කල්පනා කරා දැ මේ ගාන්දරවයක් මට අලුතින්ගේට බෑ මිනිස්සු තුළ තියෙන ඒ ඒ චරිතය හොයන් ඕනේ ඉති දැන් අපි විසින මාවගේ පමිතින් අපි නළුවන හොයන්නේ අපි බැලවා හමල් නලුව හොඳයි මේ නල්ලොහඳ බ සාකක්්චා කර නමුත් මට පොඩි චතියක්කාව දැම් මේ නළුවේ දැම්මොත් මේ වැටේ අසාර්ථක වෙන මොකොද දැම් මේක මේ වීනාව දැම් මේ වාදනය දැම් වීනාාව අල්ලන විියේ දැන් තුවට ඉගාන්ධර්ය ගෝලයට උගන්නනවා දැ මේම කොහොමද කරන්න දැ මට මාහ දැනුමක්ෙන්න්නේ එපා දැන් ඒ සංගීතය පිළිබඳව ඒ වාදන පිළිබඳු ඉතිං ඒවෙලා කතා කරලා ඉට පස්සේ දැන් අපේ තිස්ස නාගොඩි තන හත්මයගේ පුතරත්නේ තම යයි එක හරෙන් නාගොඩි විතාන දිලිනි සිල්වයි දෙදන්න තමයි වියදන් කරේ ොට චරිත්නාකොට දැ මේ ඔක්කොම අප එකතු වෙලා ඊට පස්සේ සාකච්ඡාවක් දලා අපි තීරණය කරා මේකට ගායකයව දෙන්නේ. ලංකාවින්න දැන ජනප්‍රී ගායකු දෙන්නෙ ෙර දෙන්නගෙන් කයිතින් අපිට වඩා මට හිතුනාඒ පහම එඩඩෝ ජයකොඩි මාත්මය මේකට සදුසී කියෙකමට හැගු මුත් තකට ම දන දම චිත්‍රපටිකල රඟ පාල ෑනේ ැක් ඒ අභියෝගයක්ත්තයනවාොදැන් තු දැක යත් හල කරලා ගන්න පෑම. ඉතින්ඔගේ ගොඩා කබියෝග ගොඩක්කායිල්ලකට සට්හදන විදිහ. දැන් ඒකේ ඒකඒ පොතේ තිබ්බ විදිහට කවිවල තිබ් අන්තර්ගතය වෙලා තිබබ සැනකිෙලිය ඒ කෝමද එලි මහන එක හදන්න ඕනේ හදන්නන්නේ කෝොම මද ලොකු වියදමක් ගියා මේ ආටලා. පැත්තට ඒව කරන්න ඇදුම් හදන්න ජුවල හද හැම දේීම අඒ පොතත් එක්කම හිතල හිතල හිතලා තමයි ලුව මයිත මම මාස තුනක් විතරය දැන් පොත කියවන දැම් පොත් කියවන්නත් මේ දැන් ගුත්තිලයඒකයි ලියලා තියනවන ද වැැත හන්තුරන්ට පස්සේ එක ල්ල දැන් අන්තිකුට ොහොම ැන් ක්කෝො පොත් කියෝ දැන් කියලා කියලා යනකොට දැන් අමාරුයි සමහර වචන දීනවා හරි අමාරුවයි තෝ යහට පෙරලා ගන්න දැන් එතකොට ඒක වැරද්දක්ුණොත් ප්‍රශ්නයක් නිසා මේ හැමිලේ ල්ල හාමුදුරුවන් හටත්ද කැල විශ විද්‍යාල මල්වවා චන්දරත් හාදුර හාචරය උන්ේ පදස්ක හො ම මබල හමවාද ට දහස ලන්නනකි එක පොත්ක් කම්බුණ. හරියට රස වදනය කළයි පොත කොළම විශ්වවිද්‍යාලයේ මහාචාරය අගලකට සුමන හාදුරුව ියලතියනවා ගුත්තිලේ. ඒ ප හ අර වචන සරලයි. ඒ පොතෙන් තමයි මම තිරරචනය. ඒ ඒක ප්‍රසේට පන් අගලකට හාමුදුුවේති හරි මිත්‍රරයි. නමුත් මම අගලකට හාමුදුරුවන්ට කියන්න කියන වහන්ේ පොතන්තමයි මදන් තිරචන ලියන් කියලා චිත්‍රපට හදලඋන්සේ ගෙනන්න හොල්ලක කියල පෙෙන්වා හසමයි නාමුදුරම වහන්ේ පොතෙන් තමයි තිරචන ලිවේ වැරදත් තිනවන කියන මොක්කරේ අදාගම කිය චිත්‍රපට පෙන්නෝයිද හාමුදුරුව නරවල හරි සතුටින් ගවා කිසි රදදන්න ලස්සර දදින බැල් පොඩක් කියවන මතාවපදෙට්ිට දෙනවා කියලා කිව්වා. ඒ හූරු කතාව දෙබස් ගැන මොකද කාවයක් දෙබස් කරන එක ලේසින විශේෂයෙන්ම අපේ සිංහලයට අ මූලවෙන තවත් භාෂා විශයිලීන් එකතුවෙලා තියෙන හිදා. දැන් වැදගත්මදේය ප්‍රධානචරිතය ගති ගුත්තිලේ ප්‍රධාන චරිතය එඩ්ඩඩ්්‍යෑගොනිශූරින්. ඔබබට දෙන්න පුළුවන් වෙච්ච ගයි් එකකමොකක්ද එඩට ජයකොලට දැමහි ැම් ම දැම පටි නාටි දැම් පනස් පහක් විතර කරලාසේනවා තකොට චිත්‍රපටි හතරයි දැම පස්සෙකනේ දැ මේකෙදී මම ලාබපු අදම අත්දැකීම තමයි දැන් අපිට නල්මියෝ දැ මගේ ලංකාවන්න උග දෙනක් ඉතින් මගේ නාට්‍යෝල රඟ පාලද මේයි එනවන ඉති දැ දැම් මේ චරිතයකට ඇතම කියනවනම් පහරි අමාරුව ඉතින් දෙබස්්ටික කියලාන්න තමයි එන්නේ. ම තත්වත්වයෙනි තරාර මේ අතාර්ථය තේරුම් අරගන මේ ආලෝක කරණයට මේ කැමරාවට මූන දෙන්නේ කොහොමද මේ චරිතය තියෙන යතාාර්ථය කොමද මේක කොහොමද මේක භාවාත්මකෝ මේක උදීපනය කරන්න අර ඒම ඉතින් එහම එන්නේ නැහැ ඉතින් අපි ඉතින් කියලා මට මගේම ඇහැට දකිනකං ඉතින් ගන්න තමයි වෙලාතික දැන් දෙැ මෙතින්දි පමගත්තා මේ නැත්තරම නළුවෙක් නිලියක් අධ්‍යක්ෂකවරයාට එන්න ඕනේ නිගං මේ හරි මේ කැන පණ්ඩිත එක්වගේ යවත් ඇත්තටම කරන්න බෑ. එතුකොට කොන්ටරෝ හදාගඩ බෑනේ. දැ නළු හෝ නිලිය මට හදාගන්න එපයි මේ චරිතට ඒව ගිනියගන්න ඕනේ විදින විදිී කතා කරන විදිී. මේ ඔක්කොමරගන්න පැදැ ොකොම මේ එක හරිම බාරද මේ කතා විලාසයක් මම ගිනියන්නය මම රජකාලයේ ඒ කාලෙ තියාගෙන වර්තමානයේ තාර්ථික විදිට රංගන ගිිය ගණඩත්වෝ. නති දැන් මේ ඔක්කුමත් එක් මෙතෙද හරි පහසුවක් වුණා ැ එඩොටටයිය වෙදිකානාටි රඟබල තියනකත සිනමාව නෑ මොකෝ ඉඩුටය එඩට නිකන් එන්න. මනුවත් හිතන්න එා නිකන් එන්න පිටපත බලා ගන්නඩ තුන්නා. ඒ ඒ අවස්ථාවය අනුව අය මේක මෙන්න මේ විදියට කරමු කියලා කිව්වා. එතකොට එයාට දුන්නඒ නිදහස නිදහස සහ පිටපත කියවන්න දුන්න. එතකොට එයා අර මංකිවනර ප්ඩිතකං එතොට යාගේ තිබෙන යඒක. එතොට එයා ද ය කල්පනකරමකද මේ ගවාන්දර්වෙකා හරි කිය යවා. එතට යාාවට පස්සේ මට හරර් ලස්සනට යාව හදාගන්න මට හරි ලේසි වුණ. කිසිමමාරුව කුන්න ම තන ල චි්‍රපට රටම අවස්ථා දෙහෙ අතයගතු වස තමයි ඒක අයි මට ඒක හරි මදි කියලා මම තුන්හතරගමනක් කියලා කියලා අවස්ථාව පිළිබපු කරගත්තේ අස්ථා දෙෙක් විතරයි මුළු චිත්‍රපටයපුරාන. ඒ තරගර නම්මිශීලීව පුද්ගල හිටිය අයි ඒක මට ඒ රඟපෑමයිඕගේඒ හදවතිම ගන්න පුළුවන්ගුන ති මල්තන් ඒක සාර්ථකයි මේ චිත්‍රපටය බලවාම දැන් ඕන කෙනකුට තේරෙනවා ගේ රංගනයකුද කියල. චිත්‍රපටය ඔබ සමාරට දැකළ ඇති දකළ නැත්තං සිනමහලට යන්න එඩඩ් ජයකොඩිගේ තවත් හැඩ තල ඔබට මතු කරගන්න පුළුවන්වෙයි සනත් අභේශේ ක්‍රමත් ම ඒගැනැකිවේ. ඇ මේ චිත්‍රපටයට සංගීතය න කොමත් ගුත්තිලසාහ මූසිල දෙපලගේ ගුණ කෙසේ වෙතත් මේක අන්තිමට මතුවවෙන්නේ සංගීතය. ත් ඒ සංගීතය අපිට කිසිම කාවව එක හෝ ය සාහිත්‍යය අපිට ඇහිලා නෑන. ප්‍රථම වතාවට සංගීතයක් ඇහෙන්න්න නියවිතයි ගුත්තිලය ගැන දන්න හැමෝටම. මොකක්ත මේ සංගීතය මොකක්ද මේ මූලේ. ඇතටම මේ සංගීතය කියන එක දැන් අපි ගොඩා පරියේෂයකර දැන් ඇතරන විශේෂෙන්ම දැන් දිනේස් ම යක ාධනය සුපස දැන් දි බාරදුල දිනේස් තරේ එක් මක දැන් දැන් මේකේ අ හිතන් දෙයක් එන්නේ පායි ද අපේ දැන් මම ිත්‍රපටි පහුගේ කාලි කරපුවාගේ මම ප්‍රවීනාය අරගත්තා. ප්‍රවීනාය අරගත්තර පස්සෙ දැන් අපිට අලුත්වගේනේ තොරා අපි කියන දේවල් සමාහරුවට අහන් නැති ගතියක් ඒ අය තුළ තියනු. එතුකට මේ ගනු දෙනුව කරගෙන යන්න හරි අමාරු. දැ දිනේශ් එක් ද නේ්ට ම කතාව සම්පූර්ණයින්කි නවා මේ කරන ති්‍යාවවකි කෝහොමරි කියලා කියල කියලා ඔන්න සංගීතය කරාගය වූ කරලා යිති ඔක්කොම කරල සංගීතයේ රැක්ෂික අර ආගනාව. අරග ැවිල්ල ඉති මම දාලා දැන් ලේකනවා මිදගත්ත ඒකරන්න ඉඳගත්තාම එකක්වත් සෙට්ටෙන්න මුම කල්පනා කරම මුකද මේ සිද්ධ වනේ. එවස දිනේෂ්ට කතා කලො දිනිශු මාරු ප්‍රශ්නය දිනශමම සෙට්ෙන් නෑනි කියලා. හකු මයි හරි ඉවා ම හරියන්නේ කිය ටස් මොනෝකර ප්‍රොඩුස අපේ පාලටත් කියලා මගය මීගම දස උදේට දේට මංකෝ වාදිකටිකක්ගේට මල්ලිත් තෙන්ට අපි එක වෙල ද ම යාට අදහස කියන්න ඔයා කරන මල්ලි සමවෙලලා දැ කරන්න දන්න දැන ඇත්තම ගඩ ගන්න එපයි ගොදම මේක සංගීතයන න ඉතින් . මල්ලි කියන දයාලා හරියට මේ කලලා ම ළඟ ඉද්ධම කියලා කියල කියලා දැ විලා තියන්නේ අර පොත් කියවල කියල කියලා මගේ මනස තමයි අර සංගීතය ඒ හැම දර්ශනයකම හැම අවස්ථාවගමද එන විදිිය මත්තු විලාද ඒකතමයි ම ඉල්ලන්නේ. මගේ මනස තියනදේ ම ඉල්ලන්නේ. දැමද ට තන මේකතා මට ඕන ඉතින් කියල කියලා කොහො මරි කරල සමයි අප අර ඒ පවිචිකරපු බා්ඩ අයි කරල නැව ාලුතෙන් ගෙනාව එක අඩු කියැනෙ පරන බාන්්ඩ. ගිෙනල්ල ආයවාදනය කර ඒවාදන කරදැෙන් බලන්නකු කොහෝද චිත්‍රටය කළ අර රූරැසේ ඇඳ නාගීතය මේ තිනවන බලන්ඩ ඒ හිතාගන්න බෑ එකන්නේ ඒ තරන් ඒැන ගේ ඒ තරම් දක්ෂය කොහු දැන්ග තිස්සනාගොඩ විතාන මහත්මයා එකැනේ අපි දැනුවත් එතුමට ලොකු හීනයක් තිබිල තියෙනවා ගුත්තිලය කොහම සින මාවටගේන්න හුට ොව දක්ක බන මේ ගත්තිලයේ කාව්‍ය ගැන සහ මේක රිදීතිරයට විශාලතිරයට ගැනීම ගැන හ ඇතරම තිස්ස නාගිනිිතන මහත්ම ැන් ඉග මුල් කාල කතරද දැන් ඇතරම හුණේ දැනට ලංකාවේ චිත්‍රපටි සරක්ෂණය කරලා ඒන චිත්‍රපටය අධ්‍යක්ෂ කරයකි වගේ හාරික නහැම චිත්‍රපටියයකු බලවනි දා ඉඳල බල්ල බල්ල බල්ලවෝ. ඔහුටත් මේක තියන ැ මේ ගුත්තිලේ යන වටිනාක මහරු ේරෙනෙ ොද ැ ගුත්ලේ ාර්ය ගත්හම ගුරු ගෝලන ගුරුවරයා සහ ගෝලය දැන් අපි සාමාන්‍යයෙන් ගත්තහම ගුරුවරයා ගෝලයා ඉගන ගන්න තමයි දැන් අප අපි ගෝලයක් දම මත් තිගනගත් ම සිනවා විගනගත්තේ ජාතික කතෝලිස සින පර්ෂද. තකොට මගේ ගුරුවරුනේ යෝ ෙනඩික්ියතුම කැමර කරනය ගැන්න ඇන්ඩු ජයමාන සර් තොට රංගපෑම ගැන්ීමේ සතිස් චත්‍රයේදී. දැන් ඒ සර්ලා. දැම් මම කියැනෙ දැ අපි බලන්නෙත් ඊට එ හා දෙයක් කරන්නනෙ. දැ මේකෙ තුනේ ඒකන ැන් ගරුවර ගෝලය ගුරුවරයාගෙන් ගෝලයා ඉගන ගැන ගොලයාට එහා යන්න ගියා නමුත් මෙතනදර මතුවවෙන්න තැන තමයි මනුස්සකම. අදත් මේ පිරහලා තියෙන්නේ ඒත්නන්නේ දැ පොහ ඒ පෙරිදත් මේ සිද්ධ වනේ පුත්තලත් මේ ළමයි ගුරුවරයට ගහල දැන් මම කියැනන්නේ ඒ විනේ ගැන. දැම් මේ අභිබවා ය දැ මෙතන හරි සංකීර්ණ ගැටුමක් ඒ එකන්නේ ගෝලයා ගුරුවරයාට එහා යා යුතුයි හරි එතකොට දැන් නමුත් මෙ මේක යා යුත්තය කෙසේද කියන එක දමක්දන මේ චිත්‍රපටයක වැෑත්තඇාවේ හාමුදුරු හරි ලස්සනටඒ නිර්මාණය තුළ ඒක ගැප් කරල දනවා ඒ ක්‍රම ක්‍රමෙන් එකන ද මිනිහෙක් නොමග යවන්නේ කොහොමද දැ මිනිහකට ඇතිව දැ මේ සිතවිල්ලත්ව වානේ දැන් ගුරුම ඉ එක මේ දැන් කවුද මේේ. මුසිලට ඉගෙන ගඩ ආසාවක් ඇති වුණා. නමුත් ගුරුවරයට එහා යණඩාපු සිතිවිල් චිත්‍රපටිය මේ කතාපුරාවට බැලුව අපිට දැන් මේක කවදර එකන රජුෝධ වැරදි. එහම නැත්තං වෙලෙන්දු හතරදිනාද වැරදි. එහෙම නැත්තං අ රජවාසලයේ ගොත්තිල මේ අරගෙන යනුවන සහයට මොව අරගෙන යන්කට එතනේටී කවට යාද වැරදි. දැ මෙමම තැන් කීපයක් තිෙන එ කොතනද වැරැද්ද ඒ කොතනින් වැරද වත් මනුස්සක මනැත්තං මේ ඔ කූම් පිරේලා විනාශස ලෑ ති ඒ ඒ තිස්සනාගොඩ විතාන මහත්මයට මංහිතන්නේ ඒ පණවිඩේ දෙන්න තමයි මංහිතන්නේ යාට වුවමනාව තිබුණගැ මේ සමාජය පිරහීමත් එක්ක මේ අනාගතය ගැන ඇහිතලා ඒ වැදගත් පනණ විඩි. අනිතක අන්ද දෙමවුපියෝ අන්ද දෙමවපියෝ දෙන්නාව රැකගන තමන්ගේ රස්සාාව කරගන බෝසත් චරිතයක් නැති බුදු හාමුදුරුවන්ගේ ආත් මේක කතාවක් ඉති මගේ තන්න ඒ තිස්සනා ගොඩි තනමහත්මේ ඒ ඒ ආදර්ශමත් පනණවිඩේ දෙන්න ඔහට ලොකු ඕොමනාවක්තියන්න ඇති ඉතින් ඒු ඇත්ත්‍රම මේ ඕෝමනාව අද සමාජයට අපි බෙදාහරිනවා. සනත් අබේෂය කරට අනුව මූසිල කියන්නේ දුෘෂ්ටේත. මෙහෙමයි දැන් ෝසි දෘෂ්ටය. නැද්දිකි හැිතරත් වූ ප්‍රශ්නයක්තයෝ දැ ඒක මම උත්තර දෙනවට වඩා ප්‍රේක්ෂකයාට තමයි වාාරදිල තින ැත්ත දැ විභගලදිත්ව ප්‍රශ්නානාවන ඇතරම මෙයා දුෂ්්‍රද. ඒ තර්කයක් තින ද මේක ඇැයිද ම එක උත්තරයක් දුන්නොත් ඒක නිමාවක් නැැ ම කවුද කොතනද වැරද කියලා හොයා ගන්න බැයි. නමු මට තියන්නේ මනුස්සකම නැත්තම් මේ ඔක්කොම විවරයි කියන එකයි තියෙන මට හිතෙන්නේ ඒකයි. පිරිහිලා යන්න ඒ එකයිදැ අද සමාජය වනත් හෙමතිව දැකින් ඔයාට දැනෙන දුක වේදනාව මට දැනවාද එඒමෙන මං ඔයාට දුකක් වේදනාව දෙන්න නෑ ඒ ඒක නැහැනේ උඟ දෙනෙක් තුළ ඒක දෙල නෑ මට සැප සතුට මට විතරයි ඒ කමක් නෑර අන්න ඒකයි ඒ අනෝන්නේ සහ සම්බන්ධතාව. ඒ අනික්ත දැන් දැන්ිගත්තුව දැව ඇත්තේ හාමුදුරුව දැ කාවී ලියන්නේ හයවනි පැරකුම්බා රජදවසන තර හහිවනි පරකුම් රජදවස කොට්ටේ රජධානය තිබදව කෝොට්ට රධානය කන්නේ ලංකායි තිහාස ස්ර්ණය යුගගේ එතන පොඩි දෙයක් ගන්න එතන හලාවත ජයපාල කියලා අගමතික කෙනෙක් දල තිනව රාජිය රජිරුවන්ගේ අගමති දැන් අගමැතිතුමා තමයි උනන්දු කරලාතිෙන්න මේ හාමුදුරුවරුන්ට මේ කාවයන් මේ වල රන්න කියලා ලියන්්ඩ කියලා එන හ හරි රසවත් බලන තුර ඒ රාජ්‍ය අනුග්‍රහය එතොේ රාජ්‍ය අනුග්‍රහඇත් එක්කයි ඒ දේවල් බිවුණේ එකකට කවිය ඒකා ඒකාලෙ දැන්ඒන අපේ ප්‍රධාන ගොවිත්තන් ජියනුපාාවය ගොවි තැන. තට ගොවි තැන ඉදල ත්තාම හේ ගොවිතන ඉදල ගත්තහම හ . ො හම් ඉගැ හහි රකිනකොට පැල්කවිකිව්වා. ඉටපසේ අසන්න නෙලනකොට නෙලොම් කවිකිව්වා. ඉට පස්සේ අස්සන්න ආරගන ඉලකට ඒවා බෙද එකන විකුණන්ඩ යනවා යනකොට කරත්ත කවිකිව්වා ඉටසේ තුන් සරණයේ වන්දනාවයනකොට ඒ තුන්සරණ ඒ කවිකට මේ කවිය කියන එක ඔ ය ඔය කාලෙ වෙනකොට පුදුමාකාර බද්ධවීමක් තිබුණා මොනුස්්‍යයා අතර. ආදරවන්තය ආදරවන්තයටට කවිීෙන්. ැටපක අප පොඩිකාලෙත් හෙම කවිය තමයි ඕන කෙ ොහරිදයක් කියෙෙනට පොඩිො ල ලේව. එහෙම සුන්දර යුගයක් තිබුණු රටක් නමේක ලසන රටක්. ඉතින් එකදැ ඉති ක්‍රමි ක්‍රමිින්ක් පිරීලා ගෙල්ලති නද ගුත්තිලේ ඇත්තම කියවන්නේ දැන් විවාාහට වම නිසා මයි අනිවාරයෙන්ම දැ මං ස්කෝල පේකම කියිය ම ාග න නි ම ෝහම අර්ග කියවන්න බල්ල තොරයි ලම කියවන්න තර අර කවි දෙක තුන විතරයි මේ ටික විභාගටයි මෙහෙම එහි යි ඔයතත්වේ තමයි තිෙන්. නමුත් ඒකාලේ අප කවි ඒවකෙන කොච්චර ආසදේ ඒතින රසේ දයි රසේ විඳින්න බැරි තැනකට ඇවිල්ලතියෙනවා මෙතින්න සමාජයේ මේ වෙනස්වීමත් එක්ක ඉන්. නමුත් ලංකාව කියන්නේ ලංකාව ජීවත්වනෙන විනිස්සු ඉට වඩ. සෞන්ධාර්යයක්ත්මකව ඒ ගැන අග කරපු නේ රසවිඳපු තිරිසක් හිටපු පටක්. ඒ අපිට මූසිල දුෘෂ්ටයාද වීරේක්ද ද්‍රෝහෙක් නෙවෙයිද කීනට වැඩිය. රසවිදනය කරලා තමන්ට ප්‍රඥාගෝච්චර වෙන විදිහට දරාගන්න එක තමයි හොඳ විසඳදුමන ො හොඳයි අපි ගුත්තිලේ ගැන කතාගලේ ඔබ චිත්‍රපට බැලිුව නැත්ත සූදානමයෙන් ඉන්න චිත්‍රපටි බලන්න ප්‍රතිචාරය දක්වන්න මොකද මේ අත්දැකීම වෙනම එකක් බව සාහතිකයි. හනංග සල්තබසේ ක්‍රමත්ම බෝම ස්තුූතියි අපි තවදස සහම්මෙන් නෝන තවත් චිතපට ගනතාා කරන්න. හොඳයි හනං හබස්වවින්ගන්ඩ ලබරු සති අපි හමෝ මොකද චිතපටවලින් අඩුවක් ැහිද.